දැන් ඔය දළපති පක්ෂවලට අනතුරක් තේරෙන්නේ නැද්ද දැන් මේ සමාජවාදීන් බලය ගන්න යනවා මේ අපේ අපේ ක්‍රමයට තමයි මේ කෙලවෙන්න යන්නේ කියන එක වගේ දැන් හිතනවාද ජාතික ජනබල මේකට මේ මේ ආර්ථික අර්බුදයේ විසඳන්න හැකියාවක් තියනවාද කියලා විශේෂයෙන්ම මේ සජව පාර්ශ්වයේ නියෝජනයක රනිල් වික්‍රමසිංහට ටිකක් කැමති වගේ පේනවා ඇත්තටම මේ ප්‍රතිවාදයේ තියයි මේ වෙලාවේදී දේශපාලනය කරන අපි ඉල්ලන්නේ මැතිවරණ. හරිද දේශපාලනය කරන කට්ටිය දේශපාලනයත් එක්ක කරගැවෙන මාධ්‍ය ගැනේ අය මැතිවරණ ගැන කතා කරනවා. සාමාන්‍ය ජනතාව මම හිතන්නේ මැතිවරණය ගැන කතා කරනවා. මොකද ඔවුන් ඒ තරම්මම අන්ත දුකිත තත්ත්වයක රටේ තියෙනවා. ඒ කියන්නේ වෙනදා ඉන්න දුප්පත් මිනිස්සු විතරක් නෙවෙයි මධ්‍යම වර්ගයේ බව අන්තිමම ආර්ථික අහේනිතාවෙන් මිරිගලා ඉන්නේ. එතකොට දරුවන්ට හරියට කෑම වේලක් දී ගන්න බැරුව ඉදිරියේදී මන්ද පෝෂණයෙන් පිළිච්ච දරු පරපුරක් බිහි වෙමින් තිබෙන තත්ත්වයක් තිබෙන්නේ මේ රටේ. ඉතින් මං හිතන්නේ නැහැ ඡන්දේ දවසට ඒ එක මිනිහෙක්වත් එදාට දිනදා රැකියාවක් කරන මිනිහෙක් තමන්ගේ රැකියාව පැත්තක තියලා ඇවිල්ලා ඡන්දයක් දෙන්නේ කියලා. එක්කෝ දැන් ගෙදර තියෙන ආර්ථික බර දරා ගන්නට බැරුව මානසික මේවා කලාගෙන මැරිලා ඉන්න මිනිහෙක් එතනින් එළියට ඇවිල්ලා ඡන්ද පොලකට ගිහිල්ලා පවුලේ කට්ටියත් එක්ක ඡන්දයක් දෙන මානසිකත්වයක් තිබෙනවා. ඒ නිසා මිනිස්සුන්ට ඕනේ දැන් තුන් වේල කන්න. හරිද? එතකොට මධ්‍යම පන්තියේ පවා මේ බදු ප්‍රශ්නයක් බැංකු පොලි ප්‍රශ්නයක් නිසා විශාල අමාරු තත්යකට ඔවුන් වැටලා තියෙනවා. මොකද පෞගේ කාලේ 112ට ගත්ත පොලි එකපාරට 130කට මෙහෙව කරාම පඩිය ඉවරයි ඒ පොලි ගෙවුවා. ණය පොලි ගෙවුවා. ඉතින් මෙන්න මේ වගේ තත්වයකදී තමයි ධෝරණය වෙන්නේ. ඒ නිසා තමයි ඇත්තටම මේ මැතිවරණය පිළිබඳව ඒ හැටි උනන්දුවක් රට පුරා නැහැ. මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් අපි දන්නවා මේ පෙබරවාරි 4 2003 සමරනවා සෑහෙන වීදමක්. එතකොට මේ ජනාධිපතිවරයාට වගකීමක් නැද්ද මේවා නවත්තලා මේ තමන්ගේ පැත්තට කැපවීමක් ප්‍රදර්ශනය කරන්න? ඔව් දැන් ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඒකට උත්තර දෙන්නේ ජනාධිපතිවරයා කියන්නේ ඒකට යන්නේ මිලියන 200ක්. මේ වගේ මිලියන 10000ක් යන එකක් නෙවෙයි. අනිත් එක ඒක වාර්ෂික වෙන අන්තික 75 වෙනි වසර අපේ. මේ වේ. එතකොට දැන් නිදහස් උරල සමරනවාද නැද්ද කියන එක ඒක ජාතික මට්ටමේ ගත යුතු දේනවා. හරිද? මොකද ඒක සාමාන්‍ය සම්ප්‍රදායික කූලව මේ රටේ නෙවෙයි හැම රටකම සාමාන්‍ය සිදුවෙන දෙයක්. එතකොට ඒකත් ඒවා ඒ සංදර්ශන නැතුව කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. සජිත් ප්‍රේමදාසගේ ජනාමුවක් ගත්තොත් සෑහෙන පිරිසක් ඉන්නවා. ඊගාට අනුර කුමාරගේ ජනාමුවක් ගත්තොත් සෑහෙන පිරිසක් ඉන්නවා. බොහොට්ටුවේ තියෙන ජනහමු වගේ දේවල් පේන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ තියෙන ජනහමු පේන්නේ නැහැ. දැන් මෙතනින් බලන්න ඕනේ ওই ජනහමු වලට ස්වార్థයෙන් කොච්චර කී දෙනෙක් කැමිනේ. එතරම්නේ වැදගත් වෙන්නේ. දැන් අපි දන්නවා ජනතාව විශ්වාසකරන්නේ හැමදාම ඔය ඇති වුණානේ විජේ වීර නායකත්වයේ ඉන්න කාලේ ඉඳලම ජනහමු වලට එක සෙනඟවල අඩුවක් හිටියේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒකනේ දැන් ඊටත් වඩා පිරිසක් එනවා. ඒක ගැන කතාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ දේශපාලන ක්‍රමය පිළිබඳව කලකිරුණ කට්ටිය ජනතාව එක්ක කරමුණත් ඒක ගමන් කළා වැඩිපුර පිටසක් එනවා. විශේෂයෙන්ම මේ සජව පාර්ශ්වයේ නියෝජනයකත් රනිල් වික්‍රමසිංහට ටිකක් කැමති වගේ පේනවා. 2002 2004 වෙලාවේදී අපි සාමග උසම මේව කරගෙන අපි මේ එල්ටිටි එකත් එක්ක මේව ගලලා අපි ගියා සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳන්න. නමුත් මම දැක්කා ඒ වේලුපුල්ලේ ප්‍රභාකරන්ම මහින්ද රාජපක්ෂට ගිවිසුම් ගතෙන් ගත වෙලා ඒ සාමයේ ගෙන දෙන අපේක්ෂකයාවට රනිල් වික්‍රමසිංහව පරද්දලා ඒ යුද්ධය වෙනුවෙන් කතා කරන මහින්ද රාජපක්ෂව ජයග්‍රහණ කළා. ඒකත් එක්ක මම තේරුම් ගත්තා මේ ප්‍රභාකරන් එක්ක නම් කිසිම ගනුදෙනුවක් මේ රටේ කරන්න බෑ වෙනම කෑල්ලක් කඩන්න නැහැ. ඒ අනුව ඒ අතරේ මහින්ද රාජපක්ෂ යුද්ධය ප්‍රකාශ කරනවා. ඒ යුද්ධය හරි හෝ වැරදි හෝ කැමැති හෝ අකමැති හෝ යුද්ධය ප්‍රකාශ කරලා යනකොට
මේ රටේ අනාගත මුළු අනාගතේම යා තීන්දුවකට දාන්න හදනවා යුද්ධයක්. ඒ කියන්නේ ප්‍රභාකරන් දිනුවොත් කැලණක් යනවා. ප්‍රභාකරන් වැරදුනොත් රට ඒකේව තියාගන්න. මෙන්න මේ තත්ත්වය ආවම අපි එදාගත්ත තීන්දුවන් පස්ස අපි ඔක්කොම එක්කම වෙන්නවා කියනවා. හරි. අපි එක්කව වෙලා කොහොමාරි අපි යුද්ධය ජයග්‍රහණය කරනවා. රස්තවාදය පරාද කරනවා මේ රටේ. හරි. රස්තවාදය පරාද කළා දෙමළ ජනතා අයිතිය එතන එහාට වරන්දු පරිදි ක්‍රියාත්මක නොකරනකොට අපි එළියට බයි. ඒක වෙනම ගන්නවා. එතකොට එදා යුද්ධයක් එක්ක ආයුධත් එක්ක තිබුණු තීරණාත්මක තත්ත්වය තමයි අද මුදල් එක්ක ඒ තීරණාත්මක තත්ත්වයකට මේ රට මුහුණ පාන්නේ. දැන් මම මේක දැක්කියා දකින්නේ මේ රට සම්පූර්ණ ආර්ථික ආදායයකට පොරොන්දු රාජපක්ෂවරු ඇදලා දැම්මා. ඒ ඇදලා දැම්මාම කියන්නේ අපිට ඩොලරුත් නැහැ, අපිට රුපියලුත් නැහැ, අන්තිමට අපිට ප්‍රකාශ ගන්න සිදුණා අපි බංකොලොත් කියලා. එතකොට අපිට සල්ලි එන ක්‍රමයක් නැහැ මේක. අපි ගත්තත් කවුරු ගත්තත් අපිට සල්ලි එන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ කිසිම කෙනෙක් අපිට ණය ආධාර දෙන්නේ නැහැ ආයෝජනයකට එන්නේ. එතකොට අපිට තියෙන්නේ අපි හොයාගන්න යම් මුදලකින් රෝල් කරන වෙලාවක් මේ රට. එතකොට අපිට තියෙන්නේ ශ්‍රමිකයින්ගෙන් එතකොට අපේ සංචාරක ව්‍යාපාරයෙන් සහ අපනයන වලින් එන එකෙන් තමයි ඩොලර් ටික හදාගන්න තියෙන්නේ. වෙන අමතරව වෙනද වගේ අපිට ණයක් ගන්න කොහෙවත් තරක් නැහැ. රුපියල් හොයාගන්නත් නැහැ. මොකද රුපියල් හොයාගන්න නම් එක්ක රුපියල් මුද්‍රණය කරන්න ඕනේ. එහෙම නැත්නම් බදු ගන්න. දැන් මුද්‍රණය කිරීමත් නැවැත්තුවා. මොකද මූල්‍යාරමුදලට එකතාවයක්. එතකොට තියෙන්නේ බදු ගහේ. එතකොට බදු ගන්න. හරි. එතකොට බදු ගන්න ඇරෙන්න වෙන රට ගෙනියන්න සල්ලි නැහැ. මොකක්ද රුපියල් තමයි. ඉතින් මෙන්න මෙවැනි තීරණාත්මක අත්දැකීමකට ආවහම අපි දේශපාලන වශයෙන් අපිට මෙතනින් ලාභයක් ගන්න හැකියි. අද මේ මේකේ මේකට අත ගහන හැම එකේම කාලයක් අසාර්ථක වෙනවා. ඒ අසාර්ථකත්වය වෙනලා අපිට පුළුවන් අපිට දේශපාලන වාසිය ගන්න. ඊට පස්සේ අපි ගත්තා කියමු. අපි ගත්තාම අපිට අමුතුවෙන් එන්නේ නැහැ. අපි ආවයි කියලා ලෝකෙ මිනිස්සු ආදර දෙන්නේ නැහැ. ඒ තර මූල්‍ය අරමුදලේ ගොඩක් මේවා. ඒතර මූල්‍ය අරමුදලේ සමාදව දෙනවා ප්‍රතිවිරුද්ධ ගතිය. ප්‍රතිවූගත කිරීම මට තේරෙන්නේ නැහැ. එක පක්ෂයකට තනියෙන් කරන්න පුළුවන් ඒක. මොකද හැමදාම ලංකාවේ තියෙන්නේ එක ආණ්ඩුව තීන්දුවක් ගන්නකොට විරුද්ධ පක්ෂේ පාර්ත බහැලා ඒක නවත්තනවා. ඒකම අනිත් පැත්තෙන් ආවම මේ පැත්තෙන් නවත්තනවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදාය රටේ සම්ප්‍රදායික දේශපාලනේ. එතකොට මෙන්න මේ தත්ත්වය යටතේ මම කියන්නේ ඒකයි සාවකාලිකව මෙන්න මෙතනින් රට යම් මට්ටමකට ගොඩ ගන්න ඒ ගොඩ ගැනීම සඳහා අපි එකඟතාවයකට පැමිණිය යුතුයි. ඒ එකඟතාවයකට එන්න ඕනේ පක්ෂයවල් සඳහා නෙවෙයි රට. රට මේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්. මම නම් දකින්නේ හැම පක්ෂයේම ජනතා විමුක්ති පෙරමුණ ඇතුළුව ඉන්නේ සම්ප්‍රදායික දේශපාලන. කතා කරන්න දෙයක් නැහැ. එතකොට ඒක අරගලය තාපු තරුණයෝ ආවේ එතනින් මිදෙන්න. නමුත් ඔවුන්ටත් වෙන තැනක් නැහැ යන්න. මේ තුන් කට්ටියකින් ඒගොල්ලෝ හිතනවා අරගලට තමයි අඩුගාන සම්ප්‍රදායෙන් අඩුවෙන් මේ ආ සම්ප්‍රදායේ අඩුවෙන් මෙන්න කට්ටිය. ඒ වගේ තමයි ජීවිතේ කියන්නේ. ඉතින් එතකොට කොහෙට ගියත් මේක තමයි ඇත්ත තත්ත්වයේදී. එදා වගේම අද තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මෙතෙන්දී දේශපාලන පක්ෂ දේශපාලනය කරනවද රටේ ජනතාවගේ දේශපාලනය කරනවද කියන එක තමයි අපිට තීරු කරන්න ඕනේ. දැන් හිතනවාද ජාතික ජනබල වේගයට මේ ආර්ථික අර්බුදය විසඳන්න හැකියාවක් තියෙනවද කියලා? කිසිම වැඩපිළිවෙලක් නැහැ මම කියනවා. ජාතික ජනබල වේගයට රට ගියොත් එහෙම අර පෙර ඉතිහාසයේ තිබුණු ඉතියෝපියාව පවාවට මේ රටපත් වෙනවා. මොකද ලස්සන සුන්දර කතාවලට සටන් පාඩවලට තවදුරටත් මේ රට ගොඩ නැගීමේ හැකියාවක් නැහැ. මේකට කියන්නේ එකම තිත්ත කසාය. ඒ තිත්ත කසාය දෙන්නවා. මම ඒක තමයි කියන්නේ. ඉවැනි තත්ත්වයක් ඇති වුණොත් මේ සියලු නායකයෝ එකට බල කියන්න ඕන. එදා මේකල මේ රට තවත් කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙන විදියක් නෙවෙයි ඒ පක්ෂවල තියෙන අධිකාරී බලය යටතේ මේ රටේ ඇති වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය තත්ත්වයකට එනවා. මොකද ඔවුන්ට ඒක කරගන්න බැරි වුණාම ඔවුන්ගේ නියම ස්වරූප ඔවුන් එළියට දක්වනවා. හරිද? ඒ එළියට දක්වන්නේ ඔවුන් මෙතෙක් කල් යටපත් කළ තිබෙන සියලු ඒ දුර්ගුණ ඔවුන්ගේ මතුවෙන ඒක නවත්තන්න බෑ. හරිද? මේ ආර්ථික දුර්භික්ෂය තුළ ඒකෙන් පීඩාවට වෙදෙන මිනිහාට ඇති වෙන වෛරය ප්‍රකාශ කරන මාධ්‍ය තමයි ජනතා විමුක්ති පෙරමුණ.
ඒකයි මම කියන්නේ මේ අද තිබෙන මේ දුර්භික්ෂය ත්‍යාගණීමෙන් ප්‍රධානම ලාභය එන්නේ ඒ වගේ අයට මිසක් අපේ පක්ෂවලට කාටවත් නෙවෙයි අවසානයේ. දැන් මිනිස්සු කියන්නේ දැන් 74ක් උඹලා දෙගොල්ලෝ දෙපැත්තට මාරුවේ වී කළා. දැන් උඹලා දෙගොල්ලෝම අසාර්ථකයි. එතකොට මේ තුන්වෙනි හරිදින්න හරි හරියන්න හරි වරදින්න හරි උන්ටත් දීලා බලන්න. දැන් ඔය අසාර්ථකයි කියන මිනිස්සුමනේ කියන්නේ දැන් ඔය මම මහා බලාගෙන හිටියා. මට නම් මතක නැහැ අරගලේ නායකයෙක් කියනවා අපිට ලොකු දෙයක් ඕනේ. අපිව 2019 ට ගෙනියන්නේ ඒ ඇටි. මොකද 2019 ට ගෙනියන්නේ ඒ ඇටි කියන්නේ. ඒ කියන්නේ අපේ කාලේ හොඳයි කියන්නේ. එතකොට මේව කරාට දැන් මේ එකපාරට මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන රාජපක්ෂ මේ රට මෙතෙන්ට ඇදලා දැම්මට. එහෙම තත්ත්වයක් මේ රටේ තිබුණේ නැහැ. මිනිස්සු සාමාන්‍ය ධර්මෙන් සාධාරණ විදියට කාලා බීලා ඇදලා හිටියා. හරිද? එතකොට සෞඛ්‍ය දත්ත බැලුවොත් මේ රටේ මිනිසුන්ගේ ජන ජීවිතයේ හොඳ සාමාන්‍ය සාධාරණ තත්ත්වයක තිබුණා එදා 2019 අපි බාර දෙනකොට. ආර්ථික තත්ත්වයක් තිබුණා. මේ හැම පැත්තකින්ම හොඳ පැත්තක් තිබුණා. මොකද 2017 2018 කියන අවුරුද්දේදී අපේ ප්‍රාතිපක කිව්වොත් අවුරුදු 63කට පස්සේ පළවෙනි වට ධනාත්මක වුණා. හරිද? ඒ වගේ ප්‍රගතියක් තිබුණා. ඒ අතරේ තමයි ඔය සාහරන් ඩිබෝරි ඇවිල්ලා එළවලු ආණ්ඩු පෙරරන්න මායිත්‍රිපාල සිරිදේන හදලා ඒ ඔක්කොම තියෙද්දි මේක මේ තත්ත්වයක් පාත් වුණේ. ඉතින් මම කියන්නේ මේ තියෙන පීඩිත තත්ත්වය මේ ආර්ථික පීඩනය සහ අනිකුත් පීඩන තිබීමෙන් ප්‍රධාන වාසිය අත්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසා වෙන කිසිම දේශපාලන පක්ෂයකට නෙවෙයි. උදෙන් දැන් ජනතා විමුක්ති පෙරමුණ ගත්තොත් සාම්ප්‍රදායික අපි සැලකුවොත් වාමාංශික පක්ෂය අනිත් පැත්තෙන් අපි බැලුවොත් මේ අනික් කියා සාමාන්‍ය පොදු නාමකරණයකට දළපති පක්ෂය. දැන් දැන් ওই දළපති පක්ෂ වලට අනතුරක් තේරෙන්නේ නැද්ද දැන් මේ සමාජවාදීන් බලය ගන්න යනවා මේ අපේ ක්‍රමයට තමයි මේ කෙලවෙන්නේ යන්නේ කියන්නේ කෝගේ සමාජවාදීන් බලයට පැමිණෙනවා නම් මම බොහොම සතුටුයි. සමාජවාදී පක්ෂය බලයට පැමිණෙනවා මම කොයි පැත්තෙන්ද මං කියන්නේ. හරිද? නමුත් මේ සමාජවාදී නෙවෙයි සමාජවාදීන් කවදාකවත් ඉතිහාසයේ ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මේ ජනතාව අතර පිළිල නැහැ ලෝක සමාජවාදී සමාජවාදී කියන්නේ ජාත්‍යන්තරවාදී. හරිද? එතකොට ඒගොල්ලන්ට එහෙම වෙනසක් නැහැ. එතන තියෙන්නේ සමාජවාදීන්ට තියෙන්නේ මානව භක්තිය පන්ති වයිනේ. කවදාකවත් අපේ රටේ පැරණි නායකයෝ මේ බැරිකමට මේ වමට ආපු මිනිස්සු නෙවෙයි. ඒගොල්ලෝ ඔක්කොම හොඳ පෞද්ගලිකයන්. එතකොට ඒගොල්ලෝ බැරිස්ටර්ලා වෙලා ඩබල් ડોක්ටරේට් කළා විස්කොන්සින් යුනිවර්සිටියේ විභාග පාස් කළා ඇමරිකාවේ. ඒක ඒ වගේ කණ්ඩායමක් ඇවිල්ලා අනිත් මිනිස්සුන්ගේ දුක තෝරගෙන තමයි ආවේ. මේකේ සියලුම නායකෝ එහෙමයි මාක්ස්ගේ ඉඳලා. හරිද? මාඕලා මේ ඔක්කොම ලෙනින්ලා බැලුවොත් ඔක්කොම ලොකු පෞද්ගල මිනිස්සු ඇවිල්ලා මේ අනිත් මිනිස්සු වෙනුවෙන් සටන් කරේ. ඒ නිසා ඒගොල්ලන්ට තියුණ මූලිකම දේ තමයි පන්ති වෛරය. ඒගොල්ලෝ කවුරුවක්වත් අඳිනවට වෛර කරේ නැහැ. කවුරුවානි කනවට වෛර කරේ නැහැ. කාර් එකක යනවට වෛර කරේ නැහැ. හොඳ ගෙයක් හැදුවට වෛර කරේ නැහැ. මොකද ඒගොල්ලෝ තිබියද? ඒගොල්ලන්ට වෛරය තිබුණේ මේ අන්නේ හොඳ ගෙවල් තියෙන හොඳ කාර් තියෙන හොඳට කාලා බීලා ඉන්නේ අර කන්න නැති එක. කිසිම දෙයක් නැති මිනිහව පාගාගෙන හැටියමට එරෙහිවීම විතරයි තියෙන්නේ. එතකොට එක පන්තියකට එරෙහිවා තව පන්තියක් වෙනුවෙන් තමයි ඌ ඉදිරිපත් වෙන්නේ. අද මේ දේශපාලන ව්‍යාපාරවල තියෙන එක නෙවෙයි පුද්ගලික වෛරය. ඔතන ඇවිල්ලා තියෙන උගක් කට්ටියට ඔය ඒකනේ අපි දැකලා තියෙනවනේ. ඔය ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරපු කට්ටිය ඊට පස්සේ මොකක් හරි බිස්නස් එකක් කරලා හරි දේශපාලනයෙන් හරි කීයක් හරි අමු කරාට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙන හැටි අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තිබුණ ප්‍රශ්න තමයි මිත්‍රකම් නැතිකම. නැතිකමින්ද JVP ඇතිකම වුණාම ඒක UNP යනවා මයින්ද පිටිපස්ස යනවා. ඕකේ හිටු උත්සම්දි නායකයෝ ඔක්කොම එහෙමනේ දුවනේ. දැන් රණින් වික්‍රමසිංහ මේ අපිට පේනවා. හදිස්සිය වගේ උතුරු නැගෙනහිර තියෙන ප්‍රශ්න එක. ඉතින් මේ ජාතික ප්‍රශ්නේ විසඳන්න යම් පියවර ගනිමින් ඉන්නවා. අපි දැක්ක පෞගී දවස්වල ඇති වෙච්ච සමුලෝකදී පක්ෂයේ සියලු පක්ෂ නායකයන් එකතු වෙලා මේ තිරිච්ච සමුලෝකදී විපක්ෂයේ යම් යම් අය මේකට දැවැන්ත විදිහට විරෝධය දක්වනවා. මේ මොකක්ද ඇත්තටම දැන් මේ අවල්ක වැඩ පිළිලා තියෙනවා. ඇත්තටම කී දෙනාගේ විරුද්ධ වුනේ? ඒ විරුද්ධ වෙන කට්ටිය සම්ප්‍රදායිකව හැමදාම විරුද්ධ වෙන කට්ටියනේ. හරිද? නමුත් ඒගොල්ලන්ගේ විරෝධය දා ඇත්තට කලබුරුනේ නැහැ. ඔහු පාර්ලිමේන්තුවට 13 ගැන කතා කරනකොට එකනයිනේ විරුද්ධ වුනේ. ගෙවිඳු විතරයි. මහින්ද රාජපක්ෂත් නැගිටලා කිව්වනේ ඔය මමත් සහායක දෙනවා කියලා. ඒකෝනේ ඒ කෝට්ටුව. ඒතකොට අපේ පැත්ත කොහොමත් අපේ පිළ ඔය මේ ජාතිවාදයේ තෙරේ වෙ හිටියනේ.
එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම රනිල්ගේ නායකත්වයෙන් 94 ඉඳලා එක මොකද අපිට කියတဲ့ හැටි කවදාක ජාතිවාදය ආගම්වාදය කරපින්න ගත්තේ නැහැ මැතිවරණ දිනන්න කියලා. ඒ නිසා අපේ පිළිලත් ඒ ඔක්කොම ඉන්නේ එක තැනක දැන්. හරිද? එතකොට ඔය පොඩි පොඩි හඬවල් මතුවේ. ඒගොල්ලෝ ඉතින් හැමදාම අන්තවාදී ඉන්නේ. වීරසේකර කියන්නේ 19 වෙනි සංශෝධනයට විරුද්ධ මිනිහෙක්. හරිද? එතකොට ගෙවිදු කුමාරතුමාට එතකොට ගෙවිදු කුමාරතුමගේ දා කතා ගන්නවා මේ මොකද ජනවරක්. ඉතින් යාළ ජනවරමක් නැහැ නේද? එතකොට යත් ලයිට් වෙන්නේ නැහැ. අපි අපි වගේ ඡන් දෙන්නේ වෙයි. ඉතින් ඒ වගේ දෙන්නේ තුනේ කැලි වගේක් විතරයි නිදීන්නේ. අනිත් ඔක්කොම හිතේ වෙනත් මතේ. මේ ප්‍රශ්නේ විසඳන්නට පුළුවන් නම් අපේ රටේ මේ ජාතික ප්‍රශ්නේ අපේ ජීවිත කාලෙදී මං හිතන්නේ මට නම් දේශපාලනේ ඊට වඩා ලබා ගත යුතු ජයග්‍රහණයකුත් නෙවෙයි. ඒකත් ඒක එහෙම ගෙරෙනවා නම් ඒ ඒකම ඇති මට මේ ජීවිත කාලෙදී මේ දේශපාලනේ. මොකද එතනින් එහාට මේ රට හැදෙන්නේ. ඇත්තටම අනිත් මේ අවංක වුණා තියෙන මේක කරන්නේ මම දන්නේ අවංකභාවය බංකභාවය රණ්ඩි හැබදාම ඒ ඔය මතවාදයේ හිටියා. ඒ අනුව තමයි ඇති වෙනකම් කරහ ගැරුම් ඇති වෙනකම් ඔය මේ ශ්‍රී ලංකා ජාතික පක්ෂයේ ප්‍රධාන කට්ටිය JVP එක මේව කරද්දි සාමජ විසුම් වලට අත්සන් කරන්න ගියේ 89 අත්දැකීමුත් දැකලා ලංකාවේ සිවිල් යුද්ධයක් මේවා වලින් ඇති කරපු තත්ත්වයක් දැකලා 2002 දීත් නැවත සාමජ විසුමක් අත්සන් කරන්නට ජාත්‍යන්තරයත් එක්කව කරගෙන ගියාය. ගිල එදා විතරක් නෙවෙයි කිසිම දවසක අනිත් පැත්තෙන් යම් දෙයක් ආවොත් මේ පිළිබඳව සාධනීය අවස්ථාවලදී ඩියම් ෆොක්ස් කියුසුමේ වගේ ඒ හැම එකෙදීම ඔහු ඒකට අස්සම් කරනවා. අස්සම් කරලා මේක දේශපාලනයට මම පාවිච්චි කරන්නේ නැහැ කියන මතවාදයේ හිටියා. එයා විතරක් නෙවෙයි අපේ පිරේ සියල්ලම අපේ එතනින් කැඩිලා ආපු SJP එකේ සජිත් ප්‍රේමදාසගේ ඉඳලා ඉන්නේ මේ මතවාදේ. ඒකින්දා මේ මේ මේක ඉතාමත්ම වැදගත් මේ වෙලාවේදී මේකත් ඉවර කරන්න. මේ රට දියුණු කිරීමේ හොඳම ක්‍රමය පෙට්‍රල් ක්‍රමය කියලා ලංකාවේ ප්‍රකාශ කරපු පළවෙනි එකන තමයි බණ්ඩාර. එතකොට උඩ රට සිංහල බෞද්ධයෝ තමයි රට රට මේ බෙදලා ආණ්ඩු කරන්නේ කියලා කිව්වේ. එතකොට උතුරේ දෙමළ ප්‍රභූවරු තමයි කිව්වේ නෑ අපිට බලය බෙදන්න එපා. ඒකේ රාජ්‍යයක් කරන්නේ මා රට පාලනය කරන්න උනායි කියලා ඒගොල්ලෝ කිව්වා. හරි. එතකොට එදා හිටපු ඒ බණ්ඩාරනායක නමුත් බලය ලබා ගැනීම සඳහා අංශක 180කින් මේවගල ජාතිවාදය කරපින්න ගත්තා. එතකොට ඒ වගේම එදා බණ්ඩාරනායකට විරුද්ධව පෙළපාලි ගිය ජේයා එතකොට 1965 ෆෙඩරල් පක්ෂයත් එක්ක එක්කළු වෙලා ගේනකොට ඒ එතකොට ඒ ඒගියුසුම එතකොට ඩල්ලිගේ බඩේ මසල බඩේ කියලා පාර්ථපැත්තේ කවුද ඒ බණ්ඩාරනායක මහත්තයාගේ නෝනා. ඉතින් මේක තමයි මේ රටේ තියෙන්නේ. මේක මේ අපේ ලෙදර් බෝලයක් වගේ දෙපැත්තට බීසි කර කර හිටියා. රට අන්තිම බංකොලොත් කරලා විනාශ කරන ගම මේක කරා. ඇත්තටම මේ රටේ මේ මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැති හින්දා තමයි අද මේ රට කාල ගන්න වෙලා තියෙන්නේ. නැතුව මේ 74 සාපේ අරවම යන්නේ 74 සාපේ කියන්නේ මේක. රාජපක්ෂ දේශපාලන ඉවරද? මම කියන්නේ ඉවරයි. ඒ ඉවරයි කියලා කියන්නේ දැන් බලන්න ගෝඩාවේ රාජපක්ෂ කියනවා. දැන් මම හිතන්නේ අපේ 22 වෙනි සංශෝධනයේ පැසිලි රාජපක්ෂත් ඉවත් වුණාදී නියෝජිත දේශපාලන නැති වුණා. එතකොට නාමල් රාජපක්ෂ කැබිනට් එකෙන් අයින් නැති වුණා. එතකොට තව ඉතුරු වෙලා තියෙන්නේ කවුද? මහින්ද රාජපක්ෂයි චමල් රාජපක්ෂ. මම දන්නේ හැටියට චමල් රාජපක්ෂ මාත්‍යෙක් කතා කරන හැටි. චමල් ඉන්නේ කෙලින්ම රනිල් එක්ක රාජපක්ෂලා දැන් දේශපාලනයෙන් ඉවත් විය යුතු කියන මතේ ඌ ඉන්නේ. පැහැදිලිද? ඒ නිසා ඌ ඒක ප්‍රකාශ කළා මේ වගේ. එතකොට මේ தத்துவයෙන්දී චමලුත් ඉන්නේ විශ්‍රාමයේ. මහින්දත් හෙට අනිදර විශ්‍රාමයේයි මේ මතවම ඇතිරෙන්නේ. එතකොට රාජපක්ෂලා ඉවරයි. නාමල් රාජපක්ෂ ඉතින් එයාට ඉන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් විදියට. ඒක තමයි ඔහුට පුළුවන්. ඔහු මේ වෙච්ච වැරදි ගැන හිතලා රාජපක්ෂවරුන් කරපු දේ ද්‍රෝහිකම් ගැන හිතලා අලුතෙන් අදාලා හදාගෙන ඉදිරි කාලයකදී එන්න පුළුවන්. අතන මේ බැසිල් රාජපක්ෂ හදපු පක්ෂයද මොකද වෙන්නේ? ඒක දැත්ත ඉවරයි මම කියන්නේ. ඒ පොහොට්ටුව තමයි දැන් කියන්නේ JVP කියලා. ජාතික ජන බලවේගය කියන්නේ පොහොට්ටුව. පොහොට්ටුව 60%කින් කඩාගෙන වැඩනවා නම් 140ක් ජාතික ජන බලවේගය. 150ක් ජාතික ජන බලවේගය. හොඳේ. එතකොට දැන් මමට කතා කරන්න පුළුවන් ඉන්න තැන්වල මං එක්ක මං වගේ කට්ටියත් එක්ක ඇති මේ පොහොට්ටුවේ කට්ටිය එකට එක්කව වෙනවා. ඒ වාමාංශිකයෝ ඉඳන හැටි ඒ වමේ පිළේ කට්ටිය ඉඳන හැටි ඒගොල්ලන් එතන ඉඳලා එක්කව කරගන්න පුළුවන් අවබෝධයක් තියෙන කට්ටියත් එක්ක ඉන්නවා. දැන් මාත් එක්ක දහස් ගාණක් ඉන්නවා පොහොට්ටුවේ කට්ටිය. කොහෙද මේ කරුතර දිස්ත්‍රික්කය. දැන් නලින්ද ජයතිස්ස දේවිගේම කිව්වා මට එක දවසක් කතා කරලා කිව්වා අපි දෙගොල්ලෝ මේ ඝට්ටනයක් ඇති වෙන්න ඕනේ නැහැ.
ඔබතුමයි මමයි දෙන්නම අපි ගන්න මේ කෝට් එකක් කියන්නේ මම කොහෙ නැහැ කිසිම තරගයක් නැහැ මට පුළුවන් දැන් වල මම ගන්නවා ඔයා ඔයාත් එහරුවනි කියන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා නමුත් ඒක තමයි අත තත්වය එතකොට නමුත් ඒක හැමදැනකම නැහැ මොකද ULP කාර්ය විතරේ ULP විදියට අද වම එක්කරයි කියන්නේ වමේ විදියට මේ අනිත් පැත්ත ගැන හිතන්න අවබෝධයක් තිබෙන මේ පිළේ කට්ටිය කවුරක්වත් නැති වීම එයා වාක් ලොකු අභාගයක් මේ වෙලාවේ ඒක තමයි ජනතා විශ්වරුන්ට ඒක යන්නේ මොකද අරගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ වමේ කියලා. මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝ වමේ කියලා. ඒතකොට එක වමක ඉඳලා අනිත් වමට යන එක ලේසි අපේ දකුණට එනවට වඩා. ඕක තමයි ඇත්ත කතාව. එතකොට මේ ඩලස් ලැටර් වලින් වාසල්ලට මොකද වෙන්නේ? මං හිතන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ ඇවිල්ලා මේ යම් කිසි සම්දානයක කොටස් කරුවන් බවට පත් වෙයි. නමුත් වැඩේ තියෙන්නේ මේ රටේ මිනිස්සු දන්නවනේ ඒගොල්ලොත් මේ ඛේදවාචකයේ කට්ටිය කියලා. මේ 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 රටේ මේ ධම්මික පැණිය ගෙනල්ල මුළු ලෝකෙම එන්නත් කරන්නේ කරන වෙලාවේ 16000ක් මැරෙනකන් ධම්මික පැණි ඕකෝ හිටපු කට්ටිය ඉන්නේ හේනේ ඔය කාබනික පෝරගේ ඉන්නේ කියන එයා ගේන්නේ කියලා මේ කරපු විනාශය කරපු මිනිස්සු ඉන්නේ එතන මේ පොරට වෙලෙන්නේ දැන් ඉන්නේ ඒ කට්ටිය මේ ඇවිල්ලා ඉතින් මේ ඒගොල්ලෝයි කියලා අමුතුවෙන් එකක් නැහැ ඒගොල්ලෝ ඒගොල්ලෝ දැන් කියන කෝටාපි වෙනද කෝටාපි නෙමෙයි මේගොල්ලෝ ඔක්කොම වියත්මක හදපු මිනිහක් එතනනේ ඉතින් ඒ වියත්මගත් එක නෙවෙයි කෝටාපේට උනේ කෝටාපේට දේශපාලනේ තේරෙන්නේ නැහැ එහම රට ගෙනියන්න තේරෙන්නේ නැහැ එයායි දුව මහා ලොකු බුද්ධිමතුන් ටිකක් තමයි වාර්තා කියන්නේ මේ වියත්මගේ මේගොල්ලගේ මොළොනේ තමයි මේ මිනිතු කියපු ඒවා කරා බැලලා තමයි යන්නේ නැති උනේ ඇත්ත කතාව ඉතින් ඒකත් දැන් ඉන්නේ කොහෙද ඉතින් ඒ වගේ කට්ටියකට බහැර මම හිතන්නේ ලොකු බලවේගයක් හදන්න බලන්න පුළුවන් ඔය කොහේ හරි පොඩි වැඩ කොටසක් කරන්න මූලිකම දේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමග ජන බලවේගය අතරේ තමයි මේ මේක මේ දේශපාලනයේ දෝලණය වෙන්නේ මේ වෙලාවට